ಸಂಗೀತ ಗ್ರಾಹಕೆಯ ರವೀಂದ್ರ ಕುಮಾರ. Sri Lanka's Got Talent Season 2. Vita Ravindra, thank you so much. Ada avata vayetten meka tat meko yaata. හැමෝටම පිහිටන් නැති හැමෝටම ලේසියෙන් පුරුදු වෙන්න බැරි ලොකුම ලොකු ටැලන්ට් එකක් තියෙන කෙනෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. හොඳයි. කවුරුත් නෙවෙයි. ඒ තමයි ශ්‍රී ලංකාස් ගොට් ටැලන්ට් සීසන් 2 විනර් රවින්ද්‍ර කුමාර නොහොත් චූටි. හරි. චූටිත් එක්ක අපි කතා කරා. චූටි කොහොමද මේකට මහන්සි වුණේ පොඩි කාලේදලා මේ සර්කස් කියන එක පුරුදුනේ කොහොමද කියන එක. අනිතක ශ්‍රී ලංකාස් ගොට් ටැලන්ට් සීසන් 1 එකටත් චූටි ආවිලා තිනවා. එතකොට අවුරුදු 9යි. එතකොට සෙකන්ඩ් රවුන්ඩ් එකෙන් එයා අයින් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි අවුරුදු ගානකට පස්සේ ඔන්න සීසන් 2 එකට දාලා ඇප්ලයි කරලා තමන්ම තනියම යන්න ඕනේ කියලා හිතලා කොහොම හරි කොල්ලා ගේම ගෙහුවා ක්‍රිෂ්. ඔව් දැන් අපි මොන හරි අහුවාම තමයි උත්තර දෙන්නේ. නැත්තම් මොකුත් කියන්නේ නැහැ. ඉතින් අපි අහන්න වෙනවා. දැන් ඔයාට මතක විදිහට චූටි දැන් ඔයාගේ පළවෙනිම එක්ස්පීරියන්ස් එක තියෙනවනේ. කියන්නේ ඔයා මේක يعني සර්කස් කින් එක පිනුමක් හරි ගහපු එක ඔයාට මතක විදිහට ඒක කොහොමද ආකලේ? ඒකට කවුද ඒවට අප්පුඩි ගහවද කට්ටිය? එතකොට නැත්නම් ඔයාගේ තාත්තා හරි අම්මා හරි කවුරු හරි නැත්නම් ඒ දවස්වල සීයාව දැකලා තියෙනවද? ඔයා හැම මොන හරි පටන් ගන්න එකක් අපිට පොඩ්ඩක් විස්තර කියන්නකෝ ඒ ගැන. මම මුලින්ම බල්ටියක් ගහ කාටත් හොරෙන්. ඒ කියන්නේ කොහෙදද ඔක් කරේ බල්ටිය ගැහුවේ? අපේ උඩ කන්දේ ගියක් උඩ පල්ලමක් තිනවා. මේ ඇතුලක නෙමේ පල්ලමේද බල්ටිය ගැහුවේ? ඔය පල්ලමේ බල්ටිය ගහලා රෝල් රෝල් හැලලා කකුල් දෙක තුවාල වුණා. අයියෝ. ඉතින් ඒ තමයි පළවෙනිම පළවෙනි බල්ටිය අමතක නොවන පළවෙනි බල්ටිය. ඒ කියන්නේ වයස කීයේදී වගේද සිද්ධ වෙන්නේ? ඒක සිද්ධ වෙන්නේ අවුරුදු 5 වගේ. හ්ම් හ්ම් මතකත් නෑ මේ ක්‍රිෂ්යයි අනේ අවුරුදු අවුරුදු 5 ඉතින් කන්දක් උඩට ගිහිල්ලා දැන් ඒ තාත්තයි සීයයි සර්කස් කරලා තියෙන තාත්තා කරන දැකලා තියෙන ඒ ආසාවටද කරේ? තාත්තා සර්කස් කරන දැකලා නෑ මම. මම ගොඩක් පොඩි එතකොට බල්ටි ගන්න දැකලා තියෙනවා. හ්ම් හ්ම් එතකොට ඔයා ඒ වගේ පොඩි බල්ටි එකක් බලලා මේ කෙනේ නිකන් හිතුණා කරන්න. ඇයි දැන් ඔයාට ඕක තනිතලාවක කරන්න බැරි වුණේ? ඇයි ඔයාට හිතුණේ මේ කන්දක්කුරට ගිහිල්ලා කරන්න ඕනි කියලා? කාටවත් පේන්නේ නැති එකම තැන එතනද? ඒ හින්දාද? නෑ ඉතින් අර ගමේ තැන් තැන් වල අපිට ඉන්න දෙන්නේ නෑ. ගේ ගාවම තිබ්බ තැන ගැහුවා බල්ටි. ආයි කකුල් දෙක ලෙලි ගිහිල්ලා ඔක්කොම වුණා. මේ මට කියන්නකො දැන් සර්කස් පුරුදු වෙනවා කියන එක ලේසි වැඩක්ද? අපිට උනත් සර්කස් පුරුදු දෙකෙනෙ එකපාරට එන්ටර් වෙන්න පුළුවන්ද මේ සබ්ජෙක්ට් එකට? කොහොමද ඒක ලේසිද? හරිම අමාරු වැඩක්ද? හරිම අමාරු වැඩ. ඇයි එහෙම කියන්නේ? තමන්ගේ හිතේ බය නැති වෙනුනේ ගොඩක්. ඒ කියන්නේ අපි කාටක් කරන්න බැරි වෙනි කරන්න හදන්නේ. මොකද අපි වැටුනොත් අපිත් දන්නවා අපේ ජීවිතේ සමරක් විතර අහිමි වෙයි කියලා. ඉකින්දා ඒකට ගොඩක් හිතේ හයිය තියෙන්න ඕනේ. තමන්ට මේක පුළුවන්මයි කියලා හිතලා වැරදින වෙලාවලුත් තියෙනවා. අපිටත් වැරදිලා වැටෙන වෙලාවල් තිබ්බා. ගොඩ කාලයක් යනවා නික පුරුදු වෙන ලේසියෙන් අමාරුයි. ඒ කියන්නේ හරිම අමාරුයි, ලේසි නෑ. ලේසි නෑ. ඒතර අවුරුදු කොච්චරක් විතර ගියාද ඔයාට දැන් මේ තත්ත්වයට එන්න? මේ තත්ත්වර වෙන්න තවටත් මම පුරුදු වෙනවා ඉතින්. මට ඔක්කොම වගේ සර්කස්වල දෙන අයිටම් පුළුවන්. ඒත් අලුත් ඒවා තවටත් පුරුදු වෙනවා. හරි දැන් ඔයා දැන් සර්කස් දැන් අපේ මේ මොකක් හරි එකක් අපි දිනු කරගන්නවා නම් අපිට ටැලන්ට් එකක් තියෙනවා නම් අපි ඒක ලෝකයේ දේවල් එක්ක බලන්න ඕනේ. එතකොට සර්කස් ඉගෙන ගන්න එපැයි. ඔව් සර්කස් එකක් වා කරලා ඉවරනාට පස්සේ ආපහු අපි දුමු මහරගම කරනවා කියලා ෂෝ එක. මහරගම කරාට පස්සේ ආපහු ඊළඟ පාරත් වා මහරගම කරද්දි මොකක් හරි අලුත් දෙයක් ඒකට එකතු කරලා තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ දේවල් වා හොයාගන්නේ ඉගෙන ගන්නවද මොන හරි YouTube හරි වෙන කොහේ හරි ගිහිල්ලා සර්කස් කරනවා බලනවද? කොහොමද ඒවා ඉගෙන ගන්න අලුත් දේවල්? පිටරට සර්කස් වීඩියෝ බලනවා. එයාලා ගොඩක් කරන්නේ එයාලට සේෆ්ටි ඔක්කොම දිනවා. ඉන්නට බෙල් යටට දැල් නැත්තම් මිට්ට. එයාලා සර්කස් කරන්නේ යටර මිට්ටක් දාලා ඉන්නටත් බෙල්ට් එහෙම දාලා. ඉතින් අපි ඒව නැහැ. එයාලා වීඩියෝ බලනවා. එයාලට වැඩි එයා දේවල් කරනවා. ඉතින් එයාලා සාමාන්‍ය එයාලා වීඩියෝ එක බලලා අපි දන්නේවත් ඒ වීඩියෝ එකේ හැටියට බලලා
පුරුදු වෙලා ඊට වැඩි ගොඩක් වෙනස් විදිහට කරනවා. හැබැයි අර කිසිම සේෆ්ටි එකක් නැතුව නිකන් හරි ප්‍රැක්ටිස් කරන අතරතුරේදී මොනවා හරි දෙයක් වුණොත් ජීවිතේ උනත් හානි වෙන්න පුළුවන්, ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන්. එච්චර අමාරු වැඩක් නේද? එතකොට චූටි අපිට කියන්න, දැන් ඔයා ප්‍රැක්ටිස් කරනවානේ, දැන් දවස ගානේ ප්‍රැක්ටිස් කරනවා. ඒ ප්‍රැක්ටිස් කරන හැම දවසකම ඔයාට තුවාලයක් වෙනවද? නැත්නම් මොකක් හරි හදිසි අනතුරක් වෙනවමද? ඇඟේ අනිවාර්යෙන් තුවාලයක් නම් වෙනවා, හීරෙනවා අර කඹ වලට යතපත. කොහෙද ඔයගොල්ලන් දැන් ඔය ප්‍රැක්ටිස් කරන්නේ? අපි තැපේ සර්කස් ටීම් එකේ, කියන්නේ ටීම් එයාලා තැන් තැන් වලට ගිහිල්ලා. මොකද ඔයගොල්ලන්ගේ ටීම් එකේ නමක් තියනවද? සර්කස් ස්පෙසිෆියා. හරි, දැන් සාමාන්‍යයෙන් ඔයා කොච්චර විතර උඩක ඉඳලාද උපරිම වාගේ සර්කස් ජම්ප් එකක් දාලා තියෙන්නේ? දාලා තියෙනවා වාගේ සර්කස් පෙන්නලා තියෙන්නේ. කොච්චර විතර උඩක් වා මේ වෙනකොට ගිහිලා තියනවද? 40 අඩි 40ක් උඩින් ඉඳලා තමයි ජම්ප් එකක් වගේ කරන්නේ. හ්ම් හ්ම්. හරි, දැන් වැඩි පුළුවන්. ඊට වැඩියත් පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ උපරිම කීයක් වගේ යන්න පුළුවන්ද? අඩි 50ක් 60ක් 70ක් 80ක් විතර හිතේ හයිය යනවා. ඒ කියන්නේ හිතේ හයිය තමයි තියෙන්න ඕනේ නේ? ඔව්, දැන් ඔයා කියන එකත් එක්ක උස ගියත් අපේ අර ඒ කරන විදියටම කරනවා කියලා හිතාගෙන ඒක කරනවා. හරි, දැන් ඔය ඔයා කියනවා අඩි 80ක් ඔයාට, يعني ඔයාට සහ ඔයාගේ ටීම් එකේ කට්ටියටත් පුළුවන් ඇතිනේ ඔයත් එක්ක වැඩ කරන කට්ටියට අඩි 80ක් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ කරන්නේ තියන්නේ අඩි 40යි. ඒකට හේතුව අපිට සම්පත් නැති හින්දාද, ඒ කියන්නේ පහසුකම් නැති හින්දාද, මොකද්ද අපිට එහෙම කරන්න බැරි වෙලා තියෙන්නේ? අපේ කූඩාරම්, ඒ කියන්නේ අපි ඉන්න තැන එච්චර උස හදන්න බෑ. මොකද අපි පුවක් ගස් කපලා, ඒ කියන්නේ දැන් ඉස්සර නම් සර්කස් කියන්නේ යකඩ ඔක්කොම කනවලින් තිබ්බේ, සම්පූර්ණ යකඩ වලින්. ඉතින් දැන් ඉස්සර කොරෝනා වලට එහෙම මේ වුණාට පස්සේ සර්කස් පොඩ්ඩ අඩු වුණා. අඩු වුණා අපේ බඩු සෞතු වුණා සර්කස් වල. ඉතින් දැන් තියෙන පුවක් ගස් වලින් තමයි හයිය මේ වෙන්නේ. යකඩ ටික ටික හදනවා කට්ටිය උඹේ බොස්ලා. ඒ කියන්නේ අර කිව්වා වගේ සම්පත් නැති නිසා හරියට කරගන්න බැකෙන උප්පරිම උසටම උසට යන්නවත් තාම chance එකක් ලංකාවේ ඇතුලේ නැහැ. හම්බ වෙලා නැහැ නේද? කොපි නැති වෙනස්ම YouTube experience එකක් විඳ ගන්න. YFM YouTube channel එක දැන්ම subscribe කරන්න.